ආයුබෝවන් සුබ සන්ධ්‍යාවක්. සියලු සමීක්ෂණ වාර්තා නැවත නැවතත් තහවුරු කළ ශ්‍රී ලංකාවේ අංක එකේ ප්‍රවෘත්ති ප්‍රකාශය. පැත ගැතැත්ත ගෙන හිරු සවස 6:55 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සමගින් මම බුද්ධ දනුකා බේසිංහ. මම රෝෂණී විජේසූරිය මුලින් අවධානය දවස උණුසුම් කළ සිරස්තල වෙත. පාන් මිල රුපියල් 5කින් 15ට. උද්දමනීය 7% සීමාව ඉක්මවයි. සම අනුග්‍රහකත්වයෙන් ඉවත්වීමට විදේශ ඇමති ඇතුළු දූත පිරිස ජිනීවා නුවරට. හංසයා ගැන අවසන් තීන්දුවක් ගැනීමේ රැස්වීම ලබන ඉරිදා. සජිත්ගේ ප්‍රධානත්වයෙන් මන්ත්‍රීවරු පිරිසක් කොළඹදී සාකච්ඡාවක. මහබැංකු ගොඩනැගිල්ලෙන් පැන තරුණෙක් දිවිනසා ගනී. හිරු අනාවරණයෙන් පසු නුගේගොඩ අනුලාවේ විදුහල්පතිනිය ඉවත් කෙරේ. හෙට මධ්‍යම රාත්‍රියේ සිට පාන් මිල රුපියල් 5කින් අඩු කිරීමට සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය තීරණය කර තිබෙනවා. ඔවුන් මෙම තීරණයට එළඹ ඇත්තේ රජයේ ව්‍යාපාරිකයන්ට ලබා දුන් වැඩබදු සහනය ඇතුළු තවත් බදු සහන රැසක ප්‍රතිලාභ පාරිභෝගිකයන්ට ලබා දීමේ අරමුණින්. පාන් මිල අඩුකිරීම සම්බන්ධයෙන් දැනුවත් කිරීම සඳහා සමස්ත ලංකා බේකර් හිමියන්ගේ සංගමය කොළඹදී විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවක් ඇඳවා තිබුණා. මේ 17%ක් අපි බදු ගෙව්වා පාන් හැර සියලුම නිෂ්පාදන වලට. ඒ කියන්නේ මාළු පහ එකක් රුපියල් 50 නම් රුපියල් 8750ක් ආණ්ඩුවට ටැක්ස් එක ගෙවන්න තිබ්බ අපට. හැබැයි මේ නවරජයේ පත්වීමත් සමග මේ වැට් සහ MBT බදු සියල්ලෙම බේකර් හිමියන් නිදහස් කරා. ලංකාවේ තියෙන පිටි සමාගම් දෙකක් තියෙනවා. ඒ සමාගම් දෙකෙන් තිරිඟු වැටගෙනල්ලා අම්බරල තමයි ලංකාවට පිටි ලබා දෙන්නේ. නවරජයේ පත්වීම සමග පිට රටින් පිටි ගෙන්නන්න පටන් ගත්ත කීප දෙනෙක් තරංකාරී මිලකට දැන් ඇවිල්ලා තියෙනවා. ලංකාවේ සමාගම් විසිනුත් රුපියල් 75ට වගේ පිටිකක් හඳුන්වලා දීලා තියෙනවා. රුපියල් 90ක් මෙච්චරකල් පිටිකලයක් පාවිච්චි කරේ. ඉතින් ඒ හින්දා මේ කාරණා සියල්ල එක තැනකට ගත්තාම අපි සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය අද තීරණය කරා පාන් මිල හෙට මැදම රාත්‍රියේ ඉඳලා රුපියල් 5කින් අඩු කිරීමට. ඒත් එක්කම අපි ඉල්ලීමක් කරනවා බේකරි හිමියන්ගෙන්, ඔබතුමාලා මෙච්චර කල් රුපියල් 50කට මාළු පහ එකක් විකණන් 8.50ක් බදු වශයෙන් ගෙව්වා. ඒක සලකා බලලා අනිවාර්යෙන් ඒ සහනෙන් භාගයක් හෝ මහජනතාව ලබා දෙන්න. රුපියල් 100ට විකණන් කේක් කෑල්ලක් 100ට 17ක් ආණ්ඩුවට ගෙවන්න ඕනේ. ඒ 17ම දැන් ගෙවන්න ඕනේ නැහැ. ඉතින් රුපියල් 10ක් අඩු කරන්න පුළුවන්. බේකරි හිමියන්ගෙන් කරුණාවෙන් ඉල්ලා සිටිනවා සාධාරණ මුදලකින් සියලුම් පොඩි කෑම්බිල අඩු කරන්න කියලා අපි ඉල්ලීමක් කරන මේ අවස්ථාවේ. එසේ අඩු කිරීමක් කරන්නේ නැත්නම් මහජනතාව දැනගන්න ඕනේ ඇයි මේ කියලා ප්‍රශ්න නගන්නේ. මේ අතර ජාතික පාරිභෝගික මිල දර්ශකයේ අනුව උද්දමනය පසුගිය ජනවාරි මාසයේ වර විට 7.6% දක්වා ඉහළ ගොස් තිබෙනවා. පසුගිය වසරේ දෙසැම්බර් මාසයේදී එම අගය සටහන් වූයේ 6.2% ලෙසයි. ආහාර සහ ආහාර නොවන කාණ්ඩ දෙකෙහිම මිල ගණන්වල සිදු වූ මිල ඉහළ යාම මේ සඳහා හේතු වී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා. ආහාර කාණ්ඩයේ ලක්ෂ්‍යමය උද්දමනය 13.7% දක්වා ඉහළ ගොස් ඇති අතර එය 2017 වසරේ නොවැම්බර් මාසයෙන් පසු වාර්තා වූ ඉහළම අගයයි. ඒ අනුව ආහාරවල වැඩිම මිල ඉහළ යාමක් වාර්තා වී ඇත්තේ එළවලු, පොල්, රතුළුණු සහ මාළු මිල ගණන්වලයි. උද්දමනය මේ ඉහළ යාම තුළ මූලික වශයෙන්ම දක්න ලැබෙන කාරණාව තමයි ආහාර ද්‍රව්‍යවල මිල ඉහළ යාම. මේක සාමාන්‍යයෙන් ලංකාව තුළ කලින් කාලට දක්න තිබෙන ලක්ෂණයක්. මෙවර ඒ තත්ත්වය යම් තීව්‍රතාවයකින් යුතුව ක්‍රියාත්මකවීමක් දක්න ලැබුණා. ඇත්ත වශයෙන්ම ලබා දුන් බදු සහන ජනතාවට නොදෙනෙන්නත් මේක එක පැත්තක හේතුවක් වුණා. මේ උද්දමනකාරී තත්ත්වය ඉතාමත් ඉක්මනින් සාමාන්‍ය තත්ත්වයට හැරෙයි කියන විශ්වාසය තමයි පවතින්නේ. මන්දයත් මේක මූලික වශයෙන්ම දේශීය සැපයුමට අදාළව ඇති වුණු තාවකාලික ඇති වූ දෙයක්. G43 වන මානව හිමිකම් සැසිවාරය සඳහා සහභාගී වන විදේශ සමඳතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ප්‍රමුඛ මෙරට දූත පිරිස අදාළියම ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර බලාපොරොත්තු මෙතෙක් සම අනුග්‍රහකත්වයේ දැක්වූ ශ්‍රී ලංකාව සම්බන්ධ මානව හිමිකම් සමුළු යෝජනාවෙන් ඉවත්වන බව විදේශ අමාත්‍යවරයා හෙට දිනේදී සමුළුව දැනුවත් කිරීමට නියමිතයි. මේ අතර විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සහ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් මිෂෙල් බැෂලෙට් මහත්මිය අතර හමුව ලබන සිකුරාදා පැවැත්වෙන බව විදේශ කටයුතු අමාත්‍යංශයේ නිවේදනය කළා.
මාර්තු මස 20 වෙනිදා තෙක් පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සැසිවාරයට සහභාගී වීම සඳහා පිටත්ව ගිය දූත පිරිසට විදේශ සම්බන්ධතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාට අමතරව රාජ්‍ය අමාත්‍ය මහින්ද සමරසිංහ විදේශ කටයුතු පිළිබඳ ජනාධිපතිවරයාගේ අතිරේක ලේකම් ජයනාත් කොළඹගේ යන මහතුරුන් මෙන්ම විදේශ සම්බන්ධතා අමාත්‍යාංශයේ සහ නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පිරිසක් ඇතුළත් විදේශ ලේකම් රවිනාත ආර්යසිංහ මහතා මෙවන විටත් ජිනීවා නුවර රැඳී සිටිනවා. ශ්‍රී ලංකා දූත පිරිස එරට වේලාවෙන් අද දහවල් ජිනීවා නුවරට ළඟා වූ බව විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කළා. පසුගිය රජය සම අනුග්‍රහකත්වය ලබා දුන් ශ්‍රී ලංකාවේ සංහිඳියාව වගවීම සහ මානව හිමිකම් ප්‍රවර්ධනය කිරීමට අදාළ 31 සහ 34 එක දරන යෝජනාවල සම අනුග්‍රහකත්වයෙන් ඉවත් වන බව හෙට දිනයේ පැවැත්වෙන ඉහළ පෙළේ රැස්වීමේදී විදේශ සම්බන්ධතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා දැනුම් දීමට නියමිතව තිබෙනවා. 27 දින පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස්වරියගේ වාචික කරුණු දැක්වීම සඳහාද අමාත්‍යවරයා ප්‍රතිචාර දක්වනු ඇති. මේ අතර ශ්‍රී ලංකාව සම්බන්ධ යෝජනාවේ සම අනුග්‍රහකත්වයෙන් ඉවත්වීමට රජයගත් තීරණය පිළිබඳ අදත් විවිධ අදහස් පළ වුණා. මේ ජිනීවා යෝජනාවලියෙන් අපි ඉවත්වීමේදී ආණ්ඩුව තීන්දුවක් ගැනීමේදී මෙරටේ ජනතාව අනුමත කරලා තියෙන එහින් ඉවත් වෙන්න අපිට පේන්න තියෙනවා ඊට විරුද්ධව ඒ සම අනුග්‍රාහකත්වය දක්වපු කණ්ඩායම් මේ වෙනකොට නැගීట్లా තියෙනවා විතරක් නෙවෙයි ඔවුන් අර LTTE ත්‍රස්තවාදීන්ට සම්බන්ධ කණ්ඩායම් බරපතල ලෙස පෙළඹවීමක් කරලා තියෙනවා. ජිනීවා මානව හිමිකම් කොමිසමට බලපෑම් කරන්න ශ්‍රී ලංකාවට 30 ඇල ඉරක් එක යෝජනාව යටතේ ඉවත් වීම වළක්වන්න ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම් එල්වින් සිල්ලමැතිතුමා ප්‍රකාශ කරා ජිනීවා වලින් අපි ඉවත් වෙන්න තීන්දුව කිරීම පැහැදිලි කිරීම දින පහකට පසු රටක් හැටියට අපි ඒකාබද්ධ ප්‍රකාශයක් හරහා රට පිළිගත්තා. මානව හිමිකම් උල්ලංඝනය කිරීම සිදු වුණයි කියලා. ඒ පිළිගැනීම තුළ රටේ අභ්‍යන්තරයේ තිබුණු ප්‍රශ්නය ජාත්‍යන්තරකරණයකට මේ හැම කාරණාවකම පූර්ණ වගකීම එදා බෑන් කී මූන් මහතා සමග ඒකාබද්ධ ප්‍රකාශය කරපු එවකට රජයට ඒ වගකීම බාර ගන්න සිද්ධ. විදේශ අමාත්‍යවරයා වශයෙන් කටයුතු කරපු මංගල සමරවීර ඇමැතිතුමාට කිසිදු බලයක් නැතුව දඩබ්බර ඒකමතික තීරණයක් මත තමයි ඔහු 31 යෝජනාවට සමානුග්‍රාහය දක්වලා තිබෙන්නේ. ඇත්තටම මංගල සමරවීරට විරුද්ධව රාජද්‍රෝහී වීමේ චෝදනාව මත ඔහු හරණං අත්අඩංගුවට ගන්න ඕනි. කොටි සංවිධානය විනාශ වුණාට අවුරුද්දට ඩොලර් මිලියන 300ක් එනවා. ඒවැය අද කරන්නේ දේශපාලකයන් රාජ්‍යතාන්ත්‍රික නිලධාරීන් මාධ්‍යවේදීන් රාජ්‍ය නොවන සංවිධාන මිලදී ගන්න. එතකොට මේ බලවේග නැති ප්‍රශ්නයක් ලෝකයේ ඇති කරමින් ඉන්නවා. ඒ ප්‍රතිචාර පිළිබඳ අපි යම් ඇගයීමක් කරලා තියෙනවා. හැබැයි බෝලේ ආවම අපි පන්දුවට පහර දෙන විදිහ තීරණය කරමු. පෙරදුණු පිරිස් ජාතික ලැයිස්තුවෙන් යළි පාර්ලිමේන්තුවට ගෙනීමට කටයුතු නොකරන බවට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහතික වූ බව මාර්තු 12 ව්‍යාපාරයේ කැඳවුම්කරු රෝහණ හෙට්ටිආරච්චි මහතා පවසනවා. ඔහු මේ අදහස් පළ කළේ එම ව්‍යාපාරයේ නියෝජිතයන් අද පෙරවරුවේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හමු වූ අවස්ථාවේදී. ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයේදී දූෂිතයින්ට නාමයෝජනා ලබා දීමෙන් වළකින ලෙසත් මාර්තු 12 ව්‍යාපාරයේ නිර්ණායකයන්ට අනුගතව නාමයෝජනා ලබා දෙන ලෙසත් ඉල්ලා එම ව්‍යාපාරයේ නියෝජිතයින් අද පෙරවරුවේ විජේරාමේ පීඨයේ නිවසේදී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හමු වුණා. සඳහනේ නායකයා හැටියට අපි එතුමාගෙන් ඉල්ලා සිටියේ ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයේදී පාර්ලිමේන්තුව නියෝජනය කරන්නට හැකියාව දක්ෂතාවයේ තිබෙන කිසියම් දැක්මක් සහිත පාර්ලිමේන්තුවේ නීති ප්‍රතිපත්ති සම්පාදනයට පාර්ලිමේන්තුවේ මූල්‍ය කළමනාකරණයට ඒ හැකියාව තියෙන පිරිස ඉදිරි මැතිවරණයේදී ඔවුන්ගේ සඳහනේ ලයිස්තු වලට ඉදිරිපත් කරන හැටියට ඒ වගේම පැහැදිලිව සඳහන් කළා තරුණයින් සහ කාන්තාවන්ට ඉඩ ලබා දෙන බවත් ඒ වගේම පරාජිතයින් ඔහුගේ නායකත්වයේ තුල පාර්ලිමේන්තුවට ගෙන ඒමට ක්‍රියා කරන්නේ නැති බව.
ඉදිරි මහා මැතිවරණයට තරඟ කරන ලකුණ සම්බන්ධයෙන් අවසන් එකඟතාවයකට නොපැමිණි පසුබිමක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක් ඊයේ පැවැත්ුණා. මෙතර හංසයා ලකුණ හිමි නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ විධායක සභාවේ රැස්වීමක් ලබන ඉරිදා පැවැත්වෙන බව එම පක්ෂයේ ලේකම් ශර්මිලා පෙරේරා මහත්මිය පවසනවා. 60 දෙනෙකුගෙන් සමන්විත නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ විධායක සභකින් එළමෙන ඉරිදා සාකච්ඡාවට සහභාගී වීමට නියමිතයි. සජිත් ප්‍රේමදාස මහතා ප්‍රමුඛ සඳහනේ ඉදිරි මහමැතිවරණයට නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ යටතේ පවතින හංසයා ලකුණෙන් තරඟ කිරීමට යෝජනා වී තිබෙනවා. ඒ අනුව හංසයා ලකුණ වෙනස් කරන්නේද නැද්ද යන සම්බන්ධයෙන් ඉරිදා පැවැත්වීමට නියමිත විධායක සභාවේදී සාකච්ඡා කෙරෙනු ඇති. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන් පිරිසක් ඊයේ පසුවරුවේ කොළඹදී සාකච්ඡාවක නිරත වුණා. එෙහිදී අවධානය යොමු ඇත්තේ ඉදිරි මහමැතිවරණයට තරඟ කිරීම සම්බන්ධයෙන්. මැතිවරණය සඳහා පෙර සූදානම තමයි අද සාකච්ඡා කරේ. සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ නායකත්වයෙන් සාකච්ඡාව තිබුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ගණනාවක් සහභාගී වුණ ආරාධනාවෙන්. මේ මැතිවරණ ව්‍යාපාරයේ මෙහෙයුමට අදාළ සංවිධාන කමිටු සඳහා සුදුසු අයත් ආරාධනා කරලා තිබුණා. එතකොට මේ රනිල් මහත්තයාගේ පාර්ශ්වයෙන් කවුරුත් පෙනී සිටියේ නැද්ද? ඇත්තට මෙහෙම පාර්ශ්වයක් පිළිබඳ ප්‍රශ්නයක් නෙවෙයි. මේ සම්බන්ධයෙන් සමගිව තරඟ කිරීම කෙසේ වෙතත් අපි මේකට සූදානම් වෙන්න තිබෙනවා. එතකොට ලකුණු සම්බන්ධයෙන් අද සජිත් මහත්තයා කිව්වද ඔබතුමාලා? ලකුණු සම්බන්ධයෙන් තීරණය වෙන්නේ පාර්ලිමේන්තු මැතිවරණයක් කැඳවීමෙන් පසුව. දැනටමත් හංසයා ලකුණ පිළිබඳව සාකච්ඡාව පැවැත්වෙනවා. මගේ දැනීම හැටියට නම් ලැබෙන ඉරිදා තමයි ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නිල වශයෙන් ඒ ගැන සාකච්ඡා කරලා අපිට තීරණය දනුන් දෙන්නේ. හංසයා ලකුණේ යනවා නම් මේ නම භාවිත කරන්න හැකියාවක් තියෙන්න පුළුවන්. ඒක තමයි ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ සිය කැමැත්තෙන් ලබා දෙන්නට තීරණය කරනවා. ඒ වගේම මේගොල්ලෝගේ සාකච්ඡාවන් එකට එකඟත්වයේ පත්වේවි. දැනටත් ප්‍රතිඥාවක් දීලා තිබෙනවා. සියලු දෙනාම කැමති වෙයිද මේ ලකුණෙන් යන්න? එකඟ වෙන්න ඕනේ. ඉතින් ඒ නිසා අපි අතර පුංචි මතභේද, අඩුපාඩුකම්, දුර්වලකම් තිබුණත් ඒවා සියල්ල අමතක කරලා අපි යන්න සූදානම්. අලයක් නැහැ හංසයාත් නැතුව වෙන ලකුණකින් එනවා කියලා කියන්නේ. එහෙම කතාබහ සමාජයේ පැතිරෙන්න පුළුවන්. නමුත් අපි විශ්වාස කරනවා හංසයා ලකුණ යන්න පුළුවන් වෙයි කියලා. එහෙම ප්‍රශ්නයක් මතු වෙනවා නම් ඒත් අපිට වෙන ලකුණකින් තරඟ කරන්නත් බැරි කමක් නැහැ. නාම යෝජනා දෙන්නම් කියලා එකඟතාවයක් ආවද? නාම යෝජනා සම්බන්ධව එකඟතාවයක් ඉන්න තව කල් තියෙනවා. අපි අපේ සාමාන්‍ය වැඩ පිළිවෙල සාකච්ඡා කරමු. දැන් මේ හංසයාගේ පක්ෂෙත් එක්ක කවද්ද සාකච්ඡා කරන්න බලාපොරොත්තු? හංසයා ගැන කතා කරන්න ඕනේ නැහැ. අලියා ගැන කතා කරනවා. මේ වෙලාවට අපි නියම ලකුණෙන් එනවා ඇත්තට. ඔය දෙකෙන් එකක් හංසය හෝ අලියා. වඩ දැන් මේ කියන්නේ මෙතර ඉදිරි මහමැතිවරණය සම්බන්ධයෙන් මැතිවරණ කොමිසමේ නියෝජිතයින් සහ පක්ෂ ලේකම්වරුන් අතර සාකච්ඡාවක් හෙට මැතිවරණ කොමිෂන් සභා කාර්යාලයේදී පැවැත්වීමට නියමිතයි. වත්මන් රජයේ මැතිවරණයේදී දුන් පොරොන්දු ඉටු කිරීමට අපොහොසත් වීමෙන් ජනතාව පීඩාවට පත්ව ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. කොළඹ අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වමින් ඔහු මේ බව සඳහන් කළා. මැතිවරණ ව්‍යාපාරයේ ඒ අත්‍යවශ්‍ය ආහාර පාන වේදිකාවට ගෙනල්ලා ජනතාවට ඒවා පෙන්වා සැපද, සනීපද, සතුටුද, සන්තෝෂද යනාදී වචන භාවිතයෙන් එදා දවසේ යම් ප්‍රතිරූපයක් නිර්මාණය කරන්නට දේශපාලන ප්‍රබලින් කටයුතු කරා. අද දවසේ පෙරලා අපිට අහන්නට සිද්ධ වෙනවා 16 වෙනිදා සිදු වුණු පරිවර්තනය තුළ ආහාර පානවල අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල ඉහළ යාම තුළ කාටද සතුටක්, සනීපයක්, සන්තෝෂමත් භාවයක් දැනෙන්නේ කියන එක අපිට පෙරලා ප්‍රශ්න කරන්න සිද්ධ. තෙල් මිල පිළිබඳව ලෝකයේ මිල පහළ යනකොට අපේ රටේ මිල පහළ නොයවන අදූරදර්ශී සූත්‍රය කුමක්ද කියන එක ගැන මම ප්‍රශ්න කරන්නට කැමතියි. රටත් පොදු ජනතාවත් ගොඩ ගැනීම උදෙසා අපි සමගි ජන බලවේගය මේ මහා දේශපාලන පුළුල් සන්ධානයේ එහි තවත් පීවරක් හැටියට ජාතික හෙළවරුමේ නායක ගරු පාටලී චම්පික රණවක මැතිතුමා අද දිනේ නිල වශයෙන් සමගි ජන බලවේගයේ ප්‍රධාන කොටස්කරුවෙක් හැටියට අපිත් සමග එකතු වෙනවා. අපි දේශපාලන තීරණයක් අරගෙන තියෙනවා මේ සමගි ජන බලවේගයට ජාතික හෙළවුරුමේ වටා හා අප වටා එකතු වී තිබෙන ඒ සියලුම ජාතිමාමක වෘත්තියවේදී ඒ සියලු දෙනාගේම පූර්ණ ශක්තිය ලබා දීලා ඉදිරි කාලයේදී අපේ කැපවීම ලබා දෙන්න. පාලනයේ අසාර්ථක භාවය, අසමත් භාවය දින 100ට අද ඔප්පු කරලා පෙන්නලා තියෙනවා. මේ රට ජාතියට, ආගමට ආදරය කරන පිරිස් එක්ක අහු වෙලා බෞද්ධකම ප්‍රමුඛස්ථානයේ දීලා සියලු ජාතීන්ට ගෞරවයෙන් ජීවත් වෙන්න පුළුවන් රටක් නිර්මාණය කිරීමේ රටට ආදරය කරන හොරකමෙන් වංචාවෙන් තොර පිරිසක් එක්කහු වෙලා ද අපි සමගි ජන බලවේගයේ පිහිටලා තියෙනවා. ජනවාරි 30 වෙනිදා නිකුත් කරපු කෘත්‍යාධිකාරී මණ්ඩල නිවේදනය සංධානයේ නායකත්වය, අගමැති අපේක්ෂකත්වය, නාමජන මණ්ඩලයේ සභාපතිත්වය, එක්සත් ජාතික පක්ෂයේ නියෝජනායක සජිත් ප්‍රේමදාස හොබවනු ලැබේ.
ඒ අර්ථයට ඒ තියෙනවා නිවේදනය. තියෙනවා සමහර එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබල අපි කතා කරන මොකද තියෙනවා අපි කවදාවත් මේ සඳහන්ට එන්නේ නැහැ කියලා. ඉදිරි මහා මැතිවරණය ඉලක්ක කර ගනිමින් එක්සත් ජාතික පක්ෂය සෙසු පක්ෂ සමග එළඹ ඇති එකඟතා රටට හෙළිදරව් කරන්නයි රාජ්‍යමාත්‍ය ශහන් සේමසිංහ මහතා පවසනවා. කොළඹ අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වමින් ඔහු මෙබව සඳහන් කළා. මේ අකිල විරාජ් කාර්යවසම් එක්සත් ජාතික පක්ෂයේ මහලේකන්තුමා කියනවා ඔවුන්ට ආණ්ඩුවක් පිහිටවීම සඳහා මන්ත්‍රි ආසන 90ක් ප්‍රමාණවත් කියලා. අපේ රටේ පාර්ලිමේන්තුවේ බහුතරය ලබා ගැනීම සඳහා මන්ත්‍රි ආසන 90ක් කිසිසේත්ම ප්‍රමාණවත් නැහැ. මේ 90ක මන්ත්‍රි ආසන කියන බරපතල කාරණාවෙදී අපි එක්සත් ජාතික පක්ෂයෙන් අහනවා මොකද්ද එක්සත් ජාතික පක්ෂය ඇති වෙලා තියෙන එකඟතා අනිකුත් කණ්ඩායම් සමග? ඉතා පැහැදිලි 90ක් ඉන්නවා නම් ඔවුන් බහුතරය සාදා ගැනීම සඳහා වෙනත් කණ්ඩායම් ඒක රාශි කරගන්න ඕනි. එතකොට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ හැටියට අපි කිසිම අවස්ථාවක එක්සත් ජාතික පක්ෂයත් එක්ක එකතු වීමට සූදානමක් නැහැ. ඒක කිසිසේත්ම සිදු වෙන්නේ නැහැ. එතකොට ඔවුන් එකතු වෙන්න හදන්නේ කා සමගද? මේ UNP එක නැවතත් උත්සාහ කරන්නේ දෙමළ ජාතික සන්ධානය, ඒ වගේම රිෂාඩ් හකීම් මේ පාස්කු ඉරිදා ප්‍රහාරයට සම්බන්ධිත ප්‍රධාන චූදිතයන් හැටියට සමාජයේ දකින පුද්ගලයන්, ජනතා විමුක්ති පෙරමුණ, මේ කණ්ඩායම් සමග එක්සත් ජාතික පක්ෂය මේ වෙනකොටම ඇති වෙලා තියෙන එකඟතාවයන් ඔවුන් හෙළිදරව් කිරීම වැදගත් වෙනවා. මේ අතර එළඹෙන පාර්ලිමේන්තු මැතිවරණයේදී සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් යුත් සන්ධානයේ සමග එක්ව තරඟ කිරීමට තම පක්ෂයේ සාකච්ඡා කරමින් සිටින බව සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදුද්දීන් මහතා බවුනියාවේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී පැවසුවා. இந்த தேர்தலிலே நமது கட்சி சஜித் பிரேமதாசா தலைமையிலான கூட்டமைப்போடு பேச்சுவார்த்தை நடத்தி கொண்டிருக்கின்றோம். சின்ன பிரச்சனை மாத்திரம்தான் தற்பொழுது யானை சின்னத்திலா, அன்ன சின்னத்திலா அல்லது வேறு சின்னத்திலா என்ற விஷயத்திலே பல கலந்துரையாடல்கள் மேற்கொள்ளப்பட்டிருக்கிறது. மனோகணேசன், ராதாகிருஷ்ணன், திகாம்பரம் தலைமையிலான கட்சியும், ரவுஃப் ஹக்கீம் அவர்கள் தலைமையிலான கட்சியும், எமது அகில இலங்கை மக்கள் காங்கிரஸ் உட்பட ஐக்கிய தேசிய கட்சி இன்னொரு பல கட்சிகள் ஒன்று சேர்ந்து நல்ல கூட்டமைப்பை உருவாக்கி நாடு முழுக்க போட்டியிட இருக்கின்றோம். அதிலே வன்னி மாவட்டத்தில் மட்டக்களப்பு, திருவோணமலை, அண்டாதபுரம் போன்ற மாவட்டங்களில் கடந்த காலங்களிலே போட்டிட்டதை போல போட்டிடவும் சில மாவட்டங்களிலே நாங்கள் கூட்டமைப்புடைய விருப்பத்தோடு நாங்கள் தனித்தும் போட்டியிட்டு வெற்றி பெறுவதற்கான சில ஏற்பாடுகளை வியூகங்களை அமைத்திருக்கிறோம். எனவே வரப்போகின்ற ஆட்சியை தீர்மானிக்கின்ற ஒரு சக்தியாக நமது கட்சி திகழும் என்பதிலே எந்த ஒரு சந்தேகமும் கிடையாது. කොළඹ නගරයට ඇතුළුවන සහ පිටවන ප්‍රධාන මාර්ගවල රථවාහන හැසිරවීම සඳහා අද උදැසන රථවාහන පොලිසිය සමග යුද හමුදා පොලිසිය දෙක්ව සින්නයිරු දක්නට ලැබුණා. ඒ අධික රථවාහන තදබදය අවම කර ගැනීම සඳහා ජනාධිපතිවරයාගේ සංකල්පයකට අනුව ක්‍රියාත්මක විශේෂ රථවාහන වැඩපිළිවෙලට සමගාමීවයි. දෛනිකව කොළඹ නගරයට ඇතුළුවන සහ පිටවන අධික වාහන ප්‍රමාණය හේතුවෙන් කොළඹ නගරයේ පවතින්නේ දැඩි රථවාහන තදබදයක්. මීට විසඳුමක් ලෙස කොළඹ නගරයේ රථවාහන හැසිරවීමේ කටයුතුවලට ජනාධිපතිවරයාගේ උපදෙස් මත යුද හමුදා පොලිසිය යෙදවීමට තීරණය කෙරුණා. ඒ අනුව අද උදෑසනත් කොළඹ නගරයේ විවිධ ස්ථානවල යුද හමුදා පොලිසිය නිලධාරීන් රථවාහන පොලිස් නිලධාරීන්ගේ සහයට එක්ව සිටියා. මේ සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති කළ විමසීමකදී පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න මහතා පැවසුවේ කොළඹ නගරයේ රථවාහන රාජකාරීවලට යුද හමුදා පොලිසිය එක්වීම පොලිසියේ රාජකාරීයට සහයක් වී ඇති බවයි. දිනපතා පෙරවරු 6 සිට 10 දක්වා සහ පස්වරු 4 සිට 7 දක්වා කාලයන්හිදී යුද හමුදා පොලිසිය රථවාහන හැසිරවීමේ රාජකාරිය සඳහා යොදවන බව යුද හමුදාව සඳහන් කළා. කෙසේ වෙතත් අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී පෙරේරා මහතා සඳහන් කළේ යුද හමුදා පොලිසියට සාමාන්‍ය පොලිස් ආඥා පනත යටතේ රාජකාරී කිරීමට කිසිදු නීතිමය හැකියාවක් නොමැති බවයි. මේ රටේ පොලිස් සේවාවන් සඳහා හමුදාවන් යොදා ගැනීම පිළිබඳව කටයුතු කරන්න කලින් මේ රටේ තියෙන නීතිය මොකක්ද කියලා බලන්න. මේ රටේ පොලිස් ආඥා පනත තමයි පොලිස් සේවාවන්ට අදාළ නීතිය. ඒ පොලිස් ආඥා පනත යටතේ රෙගුලාසි තිබෙනවා විවිධ ක්ෂේත්‍රවල පරීක්ෂණ කටයුතු කරගෙන. මිලිටරි පොලිසියට සාමාන්‍ය පොලිස් ආඥා පනත යටතේ රාජකාරී කිරීමට කිසිදු හැකියාවක් නැහැ. පොලිස් ආඥා පනතට එරෙහිව යන්න ජනාධිපතිට බෑ. යුද හමුදා පනතට එරෙහිව යන්න ජනාධිපතිට බෑ. මේක මේ රටේ නීතියේ ආධිපත්‍ය පිළිබඳ ප්‍රශ්නයක්. කෙසේ වෙතත් නව වැඩ පිළිවෙල සම්බන්ධයෙන් රේදුරන් තුල ඇත්තේ ප්‍රසාදයක්. මහත් වාහන වැඩ කරන්නේ හරි අතුරු හරි හොඳයි. ගල්පාරේ මේ විදිහම තියෙන තමයි උදේට හවසට බලාපොරොත්තු වෙන විදිහට අඩු වෙයි කියලා. පොලිසියට වඩා මිනිස්සු බය යාමයකට වැඩගත් විදිහට රාජකාරිය කරනවා. ට්‍රැෆික් ලයිට් තියද්දී ට්‍රැෆික් ලයිට් ක්‍රියාත්මක කරන්නේ නැත්නම් මේකට පගාව දීලා දෙරෙන්න බෑනේ. ඉතින් අපි සලකනවා ගරු කරනවනේ යාමයකට. ආ මේක හරි අවංකවලුනේ ඉන්නේ.
පසුගිය යහපාලන ආණ්ඩුව දේශපාලන පළිගැනීමක් මත ත්‍රස්තවාදී වැළැක්වීම පිළිබඳ ප්‍රතිපත්ති සහ උපාය මාර්ග පිළිබඳ පශ්චාත් උපාධියක් හදාරමින් සිටියේදී තමන්ව මෙරටට ගෙන්වා නොගත්තේ නම් පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාර මාලාව වළක්වා ගැනීමට හැකියාව තිබූ බව රිය අද්මිරාල් ඩී.කේ.පී. දසනායක මහතා පවසනවා. ඒ දේශපාලන පළිගැනීම්වලට ලක්වන පිළිබඳ සෙවීමේ ජනාධිපති කොමිසම හමුවේ අද සාක්ෂි ලබා දෙමින් කොළඹදී තරුණයන් 11 දෙනෙකු පැහැර ගැනීමට අදාළව සිදු කරන විමර්ශනවල සැකකරුවෙක් ලෙස නම් කර ඇති රිය අද්මිරාල් ඩී.කේ.පී. දසනායක මහතා පසුගිය යහපාලන ආණ්ඩු සමයේ තමන්ට සිදු වූ දේශපාලන පළිගැනීම් සම්බන්ධයෙන් සිදු කළ පැමිණිල්ලකට අනුව සාක්ෂි විමසීමට ජනාධිපති කොමිසම හමුවට කැඳවා තිබුණා. සාක්ෂි ලබා දීම ආරම්භ කරමින් ඔහු පැවසුවේ ලෝපුරා ඉස්ලාමීය අන්තවාදී නැගී එමත් සමග ත්‍රස්තවාදී වැළැක්වීම පිළිබඳ ප්‍රතිපත්ති සහ උපාය මාර්ග පිළිබඳ පශ්චාත් උපාධියක් හැදෑරීමට 2014 වසරේ සැප්තැම්බර් මාසයේදී ඇමරිකාව ලොව රටවල් වලින් එක් නියෝජිතයෙකුට අවස්ථාව ලබා දී තිබූ බවත් ශ්‍රී ලංකාවෙන් එම අවස්ථාව හිමි වූයේ තමන්ට බවයි. කෙසේ වෙතත් මාස කිහිපයකින් පසු සිදු වූ ආණ්ඩු පෙරළියත් සමග තමන්ව යළි මෙරටට කැඳවීමට පසුගිය ආණ්ඩුව කටයුතු කළ බව ඔහේදී පෙන්වා දුන්නා. ආරක්ෂක මණ්ඩලයේ තීරණයක් අනුව හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් මත තමන්ව එලෙස කැඳවා තිබූ බවත් අදාළ කටඋත්තරේ ලබා ගැනීමෙන් පසු නැවත පාඨමාලාව හැදෑරීම සඳහා ඇමරිකාව බලා පිටත් වීමට හැකියාව ඇති බවත් එවක හිටපු නාවික හමුදාපතිවරයා තමන්ට දැනුම් දුන් බව ඩී.කේ.පී. දසනායක මහතා කොමිසම හමුවේ පැවසුවා. තමන්ට ලැබුණු කැඳවීමට අනුව දින 14ක අධ්‍යයන නිවාඩුවක් මත 2015 පෙබරවාරි 16 වෙනිදා තමන් යළි මෙරටට පැමිණි බව ඔහු පැවසුවා. හිටපු නාවික හමුදාපති වයිස් අද්මිරාල් ජයන්ත පෙරේරා මහතා හමු වූ තමන්ට 2015 පෙබරවාරි 19 වෙනිදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සමූහ මංකොල විමර්ශන අංශයේ ස්ථානාධිපති නිශාන්ත සිල්වාට ප්‍රකාශයක් ලබා දෙන ලෙස උපදෙස් ලැබුණු බව ඩී.කේ.පී. දසනායක මහතා සඳහන් කළා. කෙසේ වෙතත් නාවික හමුදාපතිවරයාගේ සහය නාවික නිලධාරියා ලෙස සිටි කොමදෝරු සුදර්ශන නැමැත්තා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නොයන ලෙස එදින පෙරවරුවේ තමන්ට දැනුම් දුන් බව දසනායක මහතා කොමිසම හමුවේ සඳහන් කළා. නමුත් එදින නිශාන්ත සිල්වා විසින් කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කර තමන්ට විරුද්ධව විදෙස් ගමන් තහනමක් ලබාගෙන තිබූ බව ඔහු මෙහිදී සඳහන් කළා. මෙය සිතාමතා අධිකරණය නොමග යවමින් තමන්ට විරුද්ධව ලබාගත් විදෙස් ගමන් තහනමක් බව ඔහු පෙන්වා දුන්නා. මෙහිදී සාක්ෂිකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා ඩී.කේ.පී. දසනායක මහතාගෙන් විමසුවේ යහපාලන රජයේ ප්‍රබල ඇමතිවරයෙක් තමන් විදෙස්ගත වීම සම්බන්ධයෙන් යම් කිසි සොයා බැලීමක් සිදු කර තිබුණේ දැන්නයි. සාක්ෂිකරු මෙහිදී සඳහන් කළේ එවකට විදේශ අමාත්‍යවරයා ශ්‍රී මංගල සමරවීර මහතා තමන් විදෙස්ගත වීම සම්බන්ධයෙන් නාවික හමුදාපතිවරයාගෙන් විශේෂ වාර්තාවක් කැඳවා තිබූ බවයි. වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ ත්‍රස්තවාදී වැළැක්වීමේ ප්‍රතිපත්ති සහ උපාය මාර්ග පිළිබඳ පශ්චාත් උපාධිය සඳහා අවස්ථාව ලැබුණු එකම පුද්ගලයා තමන් වූ අතර ඒ සම්පූර්ණ කිරීමට තමන්ට අවස්ථාව ලබා නොදෙමින් පසුගිය ආණ්ඩුව කටයුතු කිරීම හරහා පාස්කු ප්‍රහාරය වළක්වා ගැනීම සඳහා තමන් විශේෂ වගකීමකින් යුතුව ශ්‍රී ලංකාව තුළ කටයුතු කිරීමේ අවස්ථාව හිමි වූ බවයි. කොමිසම හමුවේ වැඩිදුරටත් සාක්ෂි ලබා දෙමින් ඩී.කේ.පී. දසනායක මහතා පැවසුවේ පෙර සඳහන් කළ චෝදනාව මත තමන් අත්අඩංගුවට ගත් බවත් වසර 5ක් ගත වී තිබුණද නිශාන්ත සිල්වා කිසිදු බිවාර්තාවක් මගින් මෙම නඩුවට අදාළව තමන් සම්බන්ධ කිසිම කරුණක් අධිකරණයට වාර්තා කරනු තිබූ බවයි. ඊටීඅයි තැන්පත්කරුවන් සුරකීමේ ස්වාධීන සංවිධානය අද අඛණ්ඩ සත්‍යාග්‍රහයක් ආරම්භ කළා. ඒ ඊටීඅයි මූල්‍ය ආයතනයේ මූලස්ථාන ගොඩනැගිල්ල ඉදිරිපිටදී ඊටීඅයි තැන්පත්කරුවන් සුරකීමේ ස්වාධීන සංවිධානයේ සාමාජිකයින් අද පෙරවරුවේ එම මූල්‍ය ආයතනයේ මූලස්ථානයේ ඉදිරිපිටට පැමිණියේ තැන්පතු ආපසු ලබා දෙන ලෙස ඉල්ලා සත්‍යාග්‍රහයක් ආරම්භ කිරීමටයි. ඔවුන් ගොඩනැගිලි ඉදිරිපිට කූඩාරමක් සවි කිරීමට උත්සාහගත් අතර ඊට පොලිසිය විරෝධය පළ කිරීමත් සමග ඇති වූ යෝනසුම් තත්ත්වයක්. උද්ඝෝෂකීන්ගේ බලවත් විරෝධතාව හේතුවෙන් මාර්ගය අවහිර නොවන ආකාරයෙන් කුඩාරම ඉදිකර ගැනීමට පොලිසියෙන් අවසර හිමි වුණා. උද්ඝෝෂකීන් අවධාරණය කළේ සිය ගැටලු වලට විසඳුමක් ලැබෙන තෙක් එම ස්ථානයේ අඛණ්ඩ සත්‍යාග්‍රහයක නිරත වන බවයි. අද ලලිත් කොතලා වල ඉරේ දාලා තිනවා ඒ දේපොළ රජයට ගත්තා. ඇයි මුංගේ දේපොළ රජයට අරගෙන මං ආනේ මේ දුප්පත් ජනතාවට සෑහෙන සල්ලි කොච්චර දුප්පත් අය ඉන්නවද? දීපා එදිරිසිංහ ප්‍රේමසිරි සුපමාර්කට් එකෙන් අඹගෙඩියක් ගත්තලු 1500යිලු. ඒ මුං අපේ සල්ලි වලින් කාලා මුං අතර දෙන රජ සැප විඳිනවා. මනෝ තිත්තවල මල කාලා. අවුරුදු දෙක ආයතනයේ අරගෙන තියන් ඉඳලා දැන් ශ්‍රී ලංකා මහ බැංකුව මේක වහන්න සූදානම්ින් කටයුතු කරනවා. ඒ නිසා ඊට එරෙහිව තමයි මේ තැන්පත් කරුවන් අද දවසේ සිට අඛණ්ඩ සත්‍යග්‍රහයක නියැලෙන්න තීරණය කළා තියෙනවා. කියන්න ගාටුයි රටේ නීතියක් තිබුණා නම් අපි අද මේ විදිහට උද්ඝෝෂණ කරන්න අවශ්‍ය නැහැ. ජනාධිපතිතුමාගෙන් කෙලින් උත්තරයක් හම්බ වෙනකන් අපි මේ උපවාසය අතාරින්නේ නැහැ, නැගිටින්නේ නැහැ. එතුමා අපිට කෙලින් උත්තරයක් දුන්නොත් අපි නැගිටිනවා, නැත්නම් අපි නැගිටින්නේ නැහැ, මැරෙනකන් ඉන්නවා මෙතන.
මෑතර ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ රැකියා අහිමි වූ සේවකයන් පිරිසක් ජනාධිපති කාර්යාලයේ ඉදිරිපිට මාර්ගයේ අද පස්වරුවේ උද්ඝෝෂණයක් ආරම්භ කළා. ඔවුන් මාර්ගය අවහිර කරමින් විරෝධතාවයේ නිරත වීම හේතුවෙන් එම ප්‍රදේශයේ දැඩි රථවාහන තදබදයක් ඇති වුණා. කෙසේ වෙතත් උද්ඝෝෂකයන් මාර්ගයෙන් ඉවත් කිරීමට පොලිසියට දැඩි පරිශ්‍රමයක් දැරීමට සිදු වුණා.